පලත්පාලනේ මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම ඊයේ සිට ආරම්භ කෙරුණා. නාමයෝජනා බාර ගන්නා අවසන් දිනය වන්නේ ලබන 21 වනදායි. අපමුදල් බාර ගැනීමත් මේ දිනවල සිදු කෙරෙන අතර එය හෙට මධ්‍යහන 12න් අවසන් වෙනවා. මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ලබන 23 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. තැපැලේදී ඇතිවිය හැකි ප්‍රමාද වීම සහ මෙම කාලය අතරතුර සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයේදී තිබීම මත නියමිත දිනට පෙර අයදුම්පත් නොලැබිය හැකි බැවින් 20 21 22 සහ 23 යන සිව් දිනයන් තුලදී සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත් කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ගෙනවිත් බාර දෙන ලෙසයි තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිසම දන්වා ඇත්තේ. මැතිවරණ කාල සීමාව තුළදී රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් පක්ෂ කණ්ඩායම් අපේක්ෂකින් ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි හෝ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කාර්යයට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. එම පැමිණිලි මැතිවරණ කොමිෂන් සභාවේ දෙවන මහලේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙත ඉදිරිපත් කළ හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. මොනම තත්වයක් ඇත්තේවත් රටක පුරවැසියෙකුගේ ඡන්ද අයිතිය පැහැර ගන්නට කිසිවෙකුට හැකියාවක් නැහැ. මේ මැතිවරණ ක්‍රියාවලිය මුදල් කාරණේ මත හෝ වෙනත් කාරණයක් මත ජනතාවගේ ඡන්ද අයිතිය ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය බලක් ගන්නට හැකියාවක් නැහැ. අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි මේ අපි මුහුණ දෙන මේ අර්බුදය ගොඩ යන්නට නම් අපිට තියෙන්නේ අපි කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් මේ දේශපාලන ක්‍රියාවලිය තුලම තමයි. ඒ වගේම මැතිවරණ කොමිසමේ සමාජිකයින්ට මේනකොට තර්ජනය කරලා මේක වළක්වන්නට උත්සාහ කරනවා. මොකද සමාජිකයෝ 3 දෙනෙක් ඉවත් වුණොත් මැතිවරණයේ ක්‍රියාත්මක කිරීමේ බලපතල ගැටලුවක් මතුවෙනවා. සමස්ත කොමිසම් සභාවම මාරු කිරීම හරහා මේ තත්ත්වය ඇති කරන්න පුළුවන්. හැබැයි අපි හිතනවා කුමන කොමිසම් සභාවක් පත් වුණත් මේ ක්‍රියාත්මක වන ඒ අලුතෙන් පත් වෙන කොමිසමකට වුණත් මේ ගත්ත ක්‍රියාමාර්ග ආපසු හැකලීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මැතිවරණ ක්‍රියාවලිය ඒ අර්ථයෙන් දිගටම යා යුතුයි. හැබැයි අපිට පේනවා මැතිවරණයේ කල් දැමීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වෙනකොට ආණ්ඩුව ගනිමින් තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.